දැන් ඔය කතන්දර අහනවා පොත් කියවනවා වගේ දේවල් අරුණු කරේ තා මොනාද මේ පරිකල්පනේ පුංචි බබාලගේ දෙගලන්ට ලොකු ලොකු දේවල් හිතන්න බෑනේ එතකොට ඒගොල්ලන් කොහොමද හිතන්නේ පොඩි අය තමයි ලොකු ලොකු දේවල් හිතන්න බුණා අපිට තමයි ලොකු ලොකු දේවල් හිතන්න බැරි මොකද අපි ඉගෙනගෙන තියෙන නිසා අපි ලර්න් කරාට පස්සේ අපි ඉගෙන ගත්තට පස්සේ ඒ ඉගෙනගත්තු රාමුවෙන් එහාට අපිට හිතන්න බෑ හැබැයි පොඩි දරුවෙක්ගේ නිර්මාණයක් කරන් බලන්න ඒ දරුවට ඇලියෙක්ව කොළපාටින් අඳින්න පුළුවන් රතු පාටින් අඳින්න පුළුවන් අහසක යාට විනපාටකින් අඳින්න පුළුවන් යාට හිතන හිතන පාට වලින් අඳින්න පුළුවන් අපිට පුළුවන් දහසක් ඒ පාට අඳින්න ඇයි අපිව කොටු කළා අපි ඉගෙනගත්තු දැනුමට අපිට කොටු කරපු හින්දා ඒතකොට අපි දැන් ගුරුවරු එහෙමත් හදන්නේ ඔහොම මොකද ළමයි අලි ඉන්නවද ওই පාට කියලා අපි කළු පාට ලී කන්දෝ ගන්න ඒ වගේ මොකද අපි දන්නේ නැහැ ඒ ගුරුවරු දන්නේ නැහැ වැඩිහිටියෝ දන්නේ පරිකල්පනීය තියෙන ඒ ඌමනාව ඒක කොයිතරම් නම් පසු කාලිනව වැදගත් වෙනවද කියලා මේම කියමුකෝ මං කියනවා පරිකල්පන අල්මාරිය කියලා අපි අල්මාරිය ඇතුළට ගියාම පරිකල්පන අල්මාරිය අලුත් සංකල්පයක් ඒ කියන්නේ අපි හිතමුකෝ අපි අල්මාරිය කැරලා අපි කොහෙරි ගමනක් යන ලෑස්තු නම් මේ ගමනට ගැළපෙන ඇඳුමක් තෝරගන්න ඕනේ නේද ඒක ඇතුළේ මම හිතන්නේ අල්මාරියක් නැති කට්ටියත් ඉන්න පුළුවන් නමුත් එහෙම නේ අපි දල වශයෙන් ගත්තොත් එහෙම ඒ ඇරියට පස්සේ අපිට තැනට ගැළපෙන්න අවස්ථාවට ගැළපෙන්න වෙලාවට ගැළපෙන්න තමයි අපි අල්මාරිය ඇඳුම තෝරගන්නේ. ඒ වගේ අපි ජීවිතේ පරිකල්පන අල්මාරියේ ගොඩාකේ පරිකල්පන ලෝක ඒ පරිකල්පන ඇතුළේ බොහෝ දේවල් ගබඩා කරලා තියෙනවා නම් අපිට ජීවිතේ ප්‍රශ්නයක් අහම ඒක ඇරලා බලලා මේ ප්‍රශ්නේදී මම කොහොමද ජීවත් වෙන්නේ? මම මොකද්ද මේ ගදි ගන්න ක්‍රියාමාර්ගය? කොහොමද මම මේක මූණ දෙන්නේ කියලා ඒකේ බොහෝ දේවල් තියෙනවා. එතකොට ඒ වගේ ලොකු පරිකල්පන අල්මාරියක් තියෙන දරුවෙක් හැදුවොත් එහෙම ජීවිතේ මැරෙන්න තරම් දුක් අවස්ථා ආවත් ඒ දේවල් වලදී ඒක අභිෝගයක් හැටියට අරගෙන ඒක හරගෙන යන ඉස්සරහට යන හැකියාව දරුවට තියෙනවා. එතකොට අද්දෙකීම් ලබා ගන්න නොදෙන දරුවෙකුට පරිකල්පනයක් නැති දරුවෙකුට වෙන්නේ මොකද්ද? එයා දන්නේ නැහැ ජීවිතේන ඉතාලම කුඩා දේවල්කදී. අම්මා ආදරේ නැහැ කියලා වෙන්න පුළුවන්. සපොත් දෙක නැහැ කියලා වෙන්න පුළුවන්. අපේ ක්‍රියා අපි ලොකු ක්‍රියාම අපි ලොකු ප්‍රයත්නයක් දරලා යමක් සාර්ථක කරගෙන සාර්ථක උනේ නැති හින්දා වෙන්න පුළුවන්. මේ ජීවත් වෙලා වැඩක් නැහැ කියන වගේ නිගමනයකට ඇවිල්ලා ජීවිතේ තොරගන්න කරගන්න ඉඩ තියන්න පුළුවන්.